ඒ සුභේතයි ස්වාමීන් වහන්සේගේ කරුණාව අදත් මේ උදෑසන ඔබේ මගේ ජීවිතේ අත්දකින්න ලැබේවා. ප්‍රිය සහෝදර සහෝදරියනි, අපේ ජීවිතේට හැමදාම අත්‍යවශ්‍ය වැදගත් දෙයක් තමයි සුවය. සුවය කොතරම් අපට වැදගත්ද? මේ පොළවේ ජීවත් වෙන්න, මේ පොළවේ දිනදා දෛනික ජීවිතයේ අපේ වැඩ කටයුතු කරගන්න, රැකියාවේදී, සේවයේදී මේ අපි හැමෝටම ශාරීරිකව සුවය ඉතා වැදගත්. මානසික ආධ්මික සුවය ඒත් එක්කම අපිට වැදගත් කාරණාවක්. සුවය අපිට අත්‍යවශ්‍ය දෙයක්. මේ උදෑසන අපිට ස්වාමීන් වහන්සේගේ වචනේ බලාපොරොත්තුව උන්වහන්සේ මතක් කරලා දෙනවා. මක් නිසාද මම වනහයි නුඹ සුව කරන්නාව ස්වාමීන් වහන්සේයි කීසේක. නික්මියම 15 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ අග කොටස උන්වහන්සේ මතක් කරනවා, මම වනහයි නුඹ සුව කරන්නාව දෙවියන් වහන්සේ. හැබැයි මේ සුවය ලබන උන්වහන්සේ කාරණා හතරක් අපිට මතක් කරනවා. ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා, නුඹේ දෙවි ස්වාමීන් වහන්සේගේ හාන්නට නුඹ ඕනෑ කමින් අහුන් කන්දී. පළවෙනි දින උන්වහන්සේ මතක් කරන්නේ උන්වහන්සේගේ හඬ උනායි කමෙන් අහුන් කන්දින්. අහුන් කන්දිල උන්වහන්සේගේ ආඥා තුල ක්‍රියාත්මක වෙයි. අහුන් කන්දිම කොතරම් වැදගත්ද? මේ උන්වහන්සේ කියන මගේ හඬ උනායි කමෙන් අහුන් කන්දෙන තැනදී සුවසේ වාසයකට නිශ්චලව ජීවත් වෙනවා කියලා අපිට මතක් කරන උන්වහන්සේගේ වචනෙම. දෙවෙනි දින උන්වහන්සේ මතක් කරන්නේ උන්වහන්සේගේ ඇස් සමු වෙයි හරිවති වෙන දේ කරන්න. උන්වහන්සේ වෙන කිසිවක් අපෙන් ඉල්ලන්නේ නැහැ. වාට වගේ ජීවිතයට සුවය අවශ්‍යද? එනම් උන්වහන්සේගේ ඇස් සමු වෙයි හරිවති වෙන දේ කරන්න. සමය හරියට වේදී කරනකොට ස්වාමීන් වහන්සේ කරුණාව දෙනවා. අමුෂියා රජුව වෛද්‍යවරුන් සෙව්ව දෙවියන් වහන්සේ ඔස්වාන්නේ නැතුව ඒ නිසා ඔහුගේ රෝගය තුළ මියදුනා. මුළු සිතින් උන්වහන්සේ ඔස්වාන්නේ උන්වහන්සේගේ අසමුවේ හරියට වෙන දේ කරන්න. තුන්වෙනි කාරණා උන්වහන්සේ මතක් කරනවා, අපිට සුවය ඕනේද? එහෙනම් උන්වහන්සේගේ ආඥා වලට කන් දෙන්න. ආඥා වැදගත්, අවවාදයන් වැදගත්. අවවාදය සුළු කරනාට නින්දාව දිළුදුකම නොකින උන්වහන්සේ වචන අපිට මතක් කරනවා. මේ උදෑසන ස්වාමීන් වහන්සේගේ සුවය අපේ ජීවිතයට ගෙනෙන්න නම්, අපේ ජීවිතයට එන්න නම් අපි උන්වහන්සේගේ ආඥා වලට ඇහුම් කන් දෙන්න තියෙනවා. ආඥාවන් උන්වහන්සේගේ වචනය කියනවා බාර නැහැ. උන්වහන්සේ ප්‍රේම කරන්නාට උන්වහන්සේගේ ආඥාව බාර නැහැ. මේ උදෑසන ඒ ආඥාව ඔබට එමඩයි ජීවනය ගෙන දෙනවා. හතරවෙනි කාරණා උන්වහන්සේ මතක් කරනවා, සියලු නියෝග රක්ෂා කරන්නේ නම් උන්වහන්සේ අදත් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේ වචනේ මේ තබා තිබෙන නියෝග ආරක්ෂා කරන්න. යොෂුවරයුන නුඹේ මුඛයෙන් ව්‍යවස්ථාව පහ වෙන්න දෙන්න එපා. වමටවත් දකුණටවත් හැරෙන්නේ දෙන්න එපා. ඒක ගතුල ගමන් කරද්දී මම ජයග්‍රහණය දෙනවා. අදත් උන්වහන්සේ අපිට මතක් කරන්නේ උන්වහන්සේගේ හඬට අහුම්කම් දෙනවා නම් උන්වහන්සේගේ අසමුවේ හරිව තිබෙන දේ කරන්න අපි වැරදරනකොට, උන්වහන්සේගේ ආඥාවල් පවත්වනකොට, උන්වහන්සේගේ සිළු නියෝග ආරක්ෂා කරනකොට උන්වහන්සේ කියනවා, මම මිසරෝරුන් පිට පැමිණෙනව එක රෝගයක්වත් ඔය අපිට පමුණුවන්නේ නැහැ. මම වනහයි සුව කරන දෙවියන් වහන්සේ. ඒ සුවේ දෙවියන් වහන්සේ අදත් මේ උදෑසන වාගේ ජීවිතය තුළ අත්දකින්න කරුණාව ලැබුවා. මේ උදෑසන බයම් රෝගී කියනවාද, යම පහසුකම කියනවාද, ශාරීරිකව, මානසිකව වේවා, ආධ්මික වේවා, ස්වාමීන් වහන්සේ යන තැනුම් කන් දෙන්න. උන්වහන්සේගේ සමය හරිව තිබෙනේ කරන්න. උන්වහන්සේගේ ආඥාව ආරක්ෂා කරමින් කිජ්ජූ මානසුය එජෝ වරාෆා ඒ සුවේ උන්වහන්සේගේ නාමය තුළ අත්දකින්න මේ උදෑසන ඔබටත් මටත් කරුණාව ලැබෙන සේක්වා. ජේසු පිටයි.